Hello everyone, welcome back. ඔන්නේ ඉතින් කාලෙකට පස්සේ තේරෙනවනේ ළමයි බිසි. ඉතින් වැඩ ගොඩක් අස්සේ කාලෙකට පස්සේ ෆ්‍රී එකක් හම්බුණා. ඉතින් මම හිතුවා ඔයාලත් එක්ක අලුතෙන් වීඩියෝ එකක් කරන්න. ඉතින් අද නිවාඩු දවසක් අපේ අම්මට shopping යන්න ඕනේ කිව්වා. ඊට පස්සේ අම්මයි මමයි තනියම තමයි ඉතින් අර shopping යන්නේ. මොකද අනිත් අය කවුරුත් කිදර නැහැ. මේ shop එකේ නම ඇත්තටම මට මතක නැහැ මේක තිබ්බ අක්කර 50 එක්වගාමන්ට කි ඉස්සරහා. හැබැයි මේකේ boys ලට සාමාන්‍ය shorts, t-shirt, hoodies, caps අනේ වගේ ගොඩක් items තිබ්බා. මීගම ටවුන් එකේ දෙසැම්බර් 1 වෙනිදා ඉඳන් 31 වෙනකන් කියන හරිම බිසි මාසයක්. මොකද මේ ක්‍රිස්මස් සීසන් එක. ඉතින් අපි උදේ 8ට 9ට වගේ තමයි ටවුන් එකට ගියේ. ඒත් බලන්නකෝ ළමයි මාර විදිහට සෙඩියෝ නෑලම මේ දවස්වල උදේට පොඩ ටවුන් එක පැත්තට ඇවිදිනවන මූණ කෙනෙක්ට බලා ගන්න පුළුවන් ওই shopping centers අරින්නත් කලින් ගෑනු ළමයි shopping center ඉස්සරහා පෝලිං ගෑනේ ඉන්න විදිහ. අද අම්මට ඇඳුම් ගන්න යන දවසක් නිසා අපි ඉස්සෙල්ලාම ගියා ශ්‍රියානි dress point එක. මොකද අපේ අම්මලගේ age එකයට ලස්සන කලෙක්ෂන් එකක් තියෙනවා ශ්‍රියානි එකේ. ඒකේ හින්දා අපි ඉස්සෙල්ලාම ශ්‍රියානි එකට ගියා. මොකද අපේ අම්මා උනත් කැමති ශ්‍රියානිගෙන් shopping කරන්න. ගෙදර හැමෝටම ඕන දේවල් එකම තැනකින් ගන්න පුළුවන්නේ. ඔය පේන විදිහට එතන ලොකු crop top collection එකක් තිබ්බා. ඒ වගේම tops තිබ්බා. සෑහෙන දේවල් තිබ්බා. ඒ වගේම අලුතෙන් gown collection එකකුත් දාලා තිබ්බා. අපේ අම්මා gown දෙක තුනක්ම ගත්තා. ඩෙනින්සුත් ඔක්කොම වගේ අලුතෙන් ආපු ඩිසයින්ස් තිබ්බේ. ෂූසුත් එහෙම තමයි. ඉතින් අම්මා shopping කරනකන් මං ඉතින් යාගේ බඩුත් තියාගෙන ඔන්නෝම වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. ඊ ගත්ත වීඩියෝස් ටික ගත්තෙත් මාර අමාරුයි. මොකද ඒ තරම් සෙනග මං හිතන්නේ මේ පිටෝන් කියුබ් එකේ විනාඩි 20ක් විතර ඉඳලා දැන් මාර විදිහට ට්‍රෙන්ඩි ප්ලේන් කලර් සාරි එකේ gold color කොඩු කොඩු ඩිසයින් එක තියෙන එක. ඇත්තටම ශ්‍රියාණියගේ 990ක් වගේ ගොඩක් අඩු ගානකට තමයි ඒක තිබ්බේ. ඒ වගේම තමයි යාලා අලුතෙන්ම සාරි කලෙක්ෂන් එකක් දාලා තිබ්බ හරිම ලස්සනයි. අපේ අම්මා ඉතින් එයාගේ ෆේවරිට් සාරිස් මේ බලන්න මෙයාල හරි කියුට් නේද දැක්කම දාලා යන්නත් ලෝබයි දැක්ක ගමන් හරි මාස හිතුණු දෙයක් තමයි ඒක ඉතින් කොහමද දාලා යන්නේ ඔන්න ඉතින් තෝරලා තෝරලා එක්කෙනෙක්ව ගත්තම මම එයාට පින්කි කියලා ළමකුත් දැම්මා එයා හරිම කියුට් ළමයි ඊට පස්සේ සුපුරුදු පරිදි කියුව් එකෙත් අතිදැවැන්ත පෝලිමක ඉඳලා තමයි අපි බිල් කරගත්තේ අන්න ඊට පස්සෙ ඉතින් ඒ වැඩේ එතනින් ඉවරයි ඔයාලා මීගම වලට කෙනෙක් නම් ඔයාලා අනිවාර්යෙන් දන්නවා මේ මොකක්ද කියලා. මම මේ දැන් ඇවිල්ලානේ නයිට් බසාර් එකට. මීග නයිට් බසාර් කිව්වට දවසම තියෙනවා. සාමාන්‍යයෙන් සිනසුර දවස තමයි තියෙන්නේ. සීසන් එක ලඟ වෙද්දි දිගටම වගේ තියෙනවා. සීසන් එක පටන් ගත්ත විතර එතනත් ළමයි සෑහෙන සෙනග. සාමාන්‍යයෙන් මෙතන අනිත් කඩවල වලට සාපේක්ෂව අඩුවෙන් බඩු ගන්න පුළුවන්. ඒත් ඉතින් අපි තෝරලා බලලා තමයි ගන්න ඕනේ හොඳ ඒවා තියෙනවා නරක ඒවා තියෙනවා සාපේක්ෂව ගණන් අඩුයි. මෙතනින් සාමාන්‍යයෙන් ගොඩක් දේවල් ගන්න පුළුවන්. මොකද සාමාන්‍යයෙන් සුළි පරිමාණ වෙළෙන්දු, ඒ වගේම තොග වශයෙන් ඉම්පෝර්ට් කරන ඒවා, අන්න ඒ වගේ කඩවල් පිටින් අස් කරපුවම ඒ කඩවල් පිටින් ගෙනල්ලා මෙතන දානවා. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතන වෙන්නේ. එතකොට ඉතින් කොහොමත් අපි පිටින් ගන්නට වඩා සාපේක්ෂව ගණන් අඩුවෙන් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් දර වශයෙන් කිව්වෝ ටී-ෂර්ට් දින රුපියල් 500 විතර. මෙතන දාලා තියෙන ලේඩිස් සෙල්ස් පෙයර් එකම වෙන්නේ රුපියල් 500ක් වගේ. අන්න ඒ වගේ තැන් ගොඩක් තියෙනවා. මෙතනින් අපේ අම්මා බෙඩ්ෂීට් කර්න් රෙදි වගේ තමයි බැලුවේ. මේවා යාඩයක් 250ක් 300ක් අන්න වගේ ගොඩක් අඩු මුදලක් තමයි. මේක ගෑනු ළමයින්ට උනේ ඇක්සසරීස් තියෙන තැනක්. සමහර මේ වගේ තැන් තියෙනවා. යාලා කියන යාලා කඩවල් පිටින් අස් කරලා තමයි ගේන්නේ කියලා. එතකොට ගොඩක් අඩු මුදලකට වගේ අපිට ඉන්න ගසේ කර්න් අයිටම් තියෙනවා වෙනම ගන්නව නම් නැත්තම් රෙඩිමේඩ් කර්න් හැමදේම තියෙනවා මං කලිනුත් කිව්වා වගේ අපි චුට්ටක් මෙතන ඇවිදලා බැලුවොත් අපිට ඕන ක්වොලිටි එකේ බඩු හොයාගන්න පුළුවන් ඒ වගේ මෙහෙම නැති අවස්ථා තියෙනවා ඒ කොහොමවත් අපිට එදිනදා ජීවිතයේ දෛනිකව ඕන කරන දේවල් සාපේක්ෂව ගොඩක් අඩු මුදලකට අනිවාර්යෙන් මෙතනින් ගන්න ඊට පස්සේ අපි ගියා මෙන්න මේ මැෂින් වියා කියන ෂොප් එකට මේක තියෙන්නේ මීගම ඇලකට ගාව සාමාන්‍යයෙන් අනිත් තැන්වල ගොඩක් සෙනග හිටපු හින්දා තමයි අපි මෙතෙන්ට ගියේ ගොඩක් අය දන්නවා මේ තැන මොකද හදිසි අවස්ථාවකට සාරි ජැකට්ටයක් වගේ ඉක්මන් කාලෙකින් මහ ගන්න ඕනුනොත් මෙන්න මෙතනින් පැයක් වගේ කාලයක් ඇතුළත මහලා දෙනවා සාමාන්‍ය රුපියල් 1500ක් වගේ තමයි වෙන්නේ ඒත් ඒක ජැකට් එකේ ඩිසයින් එකත් එක්ක ප්‍රයිස් එක එහෙම වෙන්න පුළුවන් ඒ වගේම මේගොමේ shopping කරන්න තියෙන තව තැනක් තමයි ඩේලි ෆෙයර් මෙතන සාමාන්‍යයෙන් ජීන්ස් ඇඳුම් තමයි ගොඩක්ම තියෙන ලේඩිස් රටක් තියෙනවා හැබැයි ප්‍රයොරිටි එක තියෙන ජීන්ස් රට ඒ වගේම තමයි රෙදි ෂොප් සාමාන්‍යයෙන් අපි යාර වලට ගන්න රෙදි අන්න ඒ වගේ රෙදි ෂොප්ස් තියෙනවා ඊට පස්සේ බෑග් කඩ තියෙනවා කොස්මටික්ස් අයිටම්ස් තියෙන කඩ තියෙනවා අන්න ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා මේක මහන් නෝන කරන රිබන් රේන් ද නූල් අන්න ඒ වගේ අයිටම්ස් තියෙන කඩ සාමාන්‍යයෙන් මෙහි ක්‍රිස්මස් එක ලොකුවටම සමරන හින්දා දෙසැම්බර් කියන්නේ පාටි සීසන් එකක්
ඒක නිසා පාට් වියා වලට ඕන කරන එක එක ජාතියේ ෂයිනි මැටීරියල්ස් ගොඩක් කලතෙන් මෙයලා ගෙනලා දාලා තිබ්බා. පේනවනේ ළමයි දිව්‍ය ලෝකයක් මැදින් යනවා වගේ ෆීලිං එකක් තමයි මේ වෙලාවේ මට තිබ්බේ. මාරම ලස්සන මැටීරියල්ස් ළමයි ඇත්තට මේවා. ඊට පස්සේ අපේ අම්මා ඉතින් යාට ඕන කරන දේවල් ඔහොම ෂොපින් කරා. ඊට පස්සේ අපි ගියා අපේ අම්මගේ බෑග්ස් බලන්න ඕනේ කියලා බෑග් ෂොප් එකකට. මෙතන බෑග් ෂොප්ස් ගොඩක් තිබ්බා. අපි ගියේ මෙන්න මේ බෑග් ෂොප් එකට. සාමාන්‍යයෙන් අර ස්කූල් ගෙනියන බෑග්ස් වල අලුත් කලෙක්ෂන් එකක් කියලා තිබ්බා ලේඩිස්ලාට. ඒක හරි ලස්සනයි. ඊළඟට අපේ අම්මට ඩෙන්ටල් ඇපොයින්ට්මන්ට් එකක් තිබිලා අපි ඒකට ගියා. ඩෙන්ටල් එකේදී මොඩ ලොකු අයිස්ක්‍රීම් බඩගින්නක් කවා. ඊට පස්සේ දින් තනියම ගියා සුපර් මාකට් එකක් හොයාගෙන. තමයි මම සාමාන්‍යයෙන් එලිෆන්ට් හවුස් එකේ තම අයිස්ක්‍රීම් කන්නේ. මම දන්නේ ෆුඩ් සිටි වල ඇයි එලිෆන්ට් හවුස් ප්‍රොඩක්ට් නැත්තේ කියලා. මම ඒ ගැන ඇත්තටම හරියටම දැනුමක් තිබ්බේ නැහැ. ගිහිල්ලා බලනකොට මට නෝට් වෙච්ච දෙයක් තමයි එලිෆන්ට් හවුස් ප්‍රොඩක්ට් එකක්වත් තිබ්බේ නැහැ. ඒක සමහරට යාළගේ පොලිසිය එහෙද්ද දන්නේ නැහැ. දන්න කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඊට පස්සේ තින් මම ගත්තේ මෙන්ටෝස්. මට මතක දෙයට මෙන්ටෝස් ඒ වගේම සේරි අයිටම් ටිකක් ගත්තා. ඊට පස්සේ තින් අයිස්ක්‍රීම් කන්නේ මම ඒ තියෙන බ්‍රෑන්ඩ්ස් වලට එච්චර කැමති නැහැ. ප්‍රශ්නෙත් එක්ක මට හිතුණා කොත්මලේ චොක්ලට් මිල්ක් එකක් වොන්න. ඊට පස්සේ මම ඒ අයිටම් ටිකත් එහෙම අරගෙන එහෙමම බිල් කරගත්තරම ළමයි මේ දවස් ටිකේ ගොඩක් බිසි යුනිවර්සිටි එකේ වැඩත් එක්ක. ඒ අස්සේ තමයි ඉතින් ඔයාලා වෙනින් වීඩියෝ එකක් ගේන්නේ. ඒ වගේම තමයි ළමයි කියන්න ඕනේ හරි ලස්සන කමෙන්ට් දාන ලස්සන ළමයි ටිකක් ඉන්නා මගේ channel එකේ. ඒ හැමෝටම ගොඩක් ස්තුතියි. ලස්සන ලස්සන කමෙන්ට් කියනකොට ඇත්තටම මට මාර සතුටයි. එහෙනම් ළමයි ඔයාලා පරිස්සමෙන් ඉන්න. අදට මම ගිහිල්ලා අනිවාර්යෙන් ඉක්මනට අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම ආයෙනවා.